අභිමතාර්ථංක 3 යහපත් දිවි පැවැත්ම සහ සෞඛ්‍ය ඉංග්‍රීසියෙන් අපි මේකට කියනවා good health and well being කියලා කෙටිය. දැන් මේ අභිමතාර්ථය ගැන කතා කරද්දී මම කලින් කියපු අභිමතාර්ථයත් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් තියෙන අපි කොහොමද අපේ යහපත් දිවි පැවැත්මක් සහ සෞඛ්‍ය පවත්වාගෙන යාමට නම් ශරීරයට අවශ්‍ය කරන නිසි පෝෂණය ලබා ගැනීමට අවශ්‍යයි. ඒ වගේම තමයි නිසි ව්‍යායාම. ඒ කියන්නේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල්. इध मे पीलिबंद गोली वर्ष कथा करना दरुण वैरस इवागे दरुण रोग उदाहरण इबोला वैरस हिंद लोके अच्छा जनता अपने बस कुरून कि इवागे दम अलूत वैरस तम आप दड़ जीवित वर्ल्ट वे आर्थिक वर्ष हाँ सिद्धलाइन मे कोविड 19 कि वैरस मे वे මේවත් එක්ක සාර්ථකව මුහුණ දීමට නම් ඔබට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ හැකියාව ඒ වගේම නිසි පෝෂණය නිසි ව්‍යායාම කියන කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා ඔබේ යහපත් ජීවිත පැවැත්ම සහ සෞඛ්‍ය සඳහා. ඒ සඳහා අපිට පුළුවන් නිසි ආහාර නිසි වේලාවට ගන්න පුළුවන් ඒ වගේම ප්‍රමාණවත් විවේකයක් අවශ්‍යයි. ඒ වගේම නිසි ව්‍යායාම අවශ්‍යයි. ඒ වගේම සනීපාරක්ෂක හුරු පුරුදු අපිට වැඩි දියුණු කරන්න සිද්ධ වෙනවා. ඉතින් පාසල් දුවල පුතාල විදිහට මේ දේවල් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඔබේ සෞඛ්‍ය සහ යහපත් ජීවිත පැවැත්මත් ඇති කර ගැනීම සඳහා. අභිමතාර්ථාංක 4 ගුණාත්මක අධ්‍යාපනය මේක ඉංග්‍රීසියෙන් කියන quality education කියලා. මේ ගැන කතා කරනකොට දැන් ඔබට බලන්න ලෝකෙ පේනවා දැන් මිලියන 750ක වැඩි ප්‍රමාණයක් ඉන්නවා සාක්ෂරතාවයක් නැහැ. ඒ වගේම තමයි ළමයි පහක් ගත්තොත් එක ළමෙකුට පාසල් යාමට හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඒ අධ්‍යාපන සඳහා අවශ්‍ය කරන පහසුකම් අවශ්‍ය කරන ප්‍රවේශය උන්ට නැහැ. හැබැයි ලංකාව ගැන කතා කරනකොට ලංකාවේ ඉතාම බහුතරයකට එහෙම නැත්තම් 14කට තමයි පාසල් ප්‍රවේශය නැති වෙන්නේ. ඒත් යම් කිසි කර්මකාරණා හින්දා වෙන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ලංකාවේ දරුවන්ට පාසල් අධ්‍යාපනයට අවශ්‍ය කරන පහසුකම් හම්බ වෙනවා. ඒ කියන්නේ දහස් අධ්‍යාපනය ලංකාවේ තියෙනවා. හැබැයි මේ අධ්‍යාපනයේ තිබ්බට බලන්න අපි අද ඉන්නේ අපේ දුවදරුවන් ලබා දෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක්ද කියලා. මොකද අපි දුවල පුතාලාගෙන් ප්‍රශ්න අහනකොට අපිට තේරෙනවා අපිට කී දෙනෙකුට පොල් ගහකට නගින්න පුළුවන්ද? කී දෙනෙකුට පොල් ගෙඩියක් හයිඩ් බිඳා ගන්න පුළුවන්ද? මේ වගේ ප්‍රායෝගික දේවල් කරගන්න बैरी अध्यापन क्रम तमेंद मे कत् बलाने मे अध्यापन क्रम तुंग अभी कहमत गुणात्मक भाव बड़ी करगा यम किसी कथा कि मे हेकिव यम किसी यम किसी प्रश्न उत्तर दिन हेकिव इवा यम किसी मून दिया बला कथा करें मे अध्यापन तेक् अभी गुडनगति कुशलता मनोदीन दीवा अभी मत पुडा अवधानी अमुकर मे गुणात्मक अध्यापन अभिमता सरहाटे अनकोट අභිමතාර්ථාංක 5 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය gender equality. දැන් මේ ගැන කතා කරනකොට දැන් ලංකාවට කලින් අපි ගෝලීය තත්ත්වය කතා කරොත් ලෝකේ රටවල් 36ක් තියෙනවා. තවමත් තම කාන්තාවන්ට තමගේ මූලික අවශ්‍යතාවයන් සඳහා තමයි නැත්නම් අධ්‍යාපනයට සෞඛ්‍ය සඳහා අව යන්න අවසර ගත යුතුයි පිරිමින්. එහෙම අවසරයක් නැතුව ඔවුන්ට එළියට යාමට හැකියාවක් නැහැ. ඉතින් ලංකාව ගැන කතා කරනකොට ලංකාවේ පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය අනුව අපි කියන අම්මා බුදු වේවා කියන සංස්කෘතියක් තියෙන අපේ රට. ඒතර අම්මට හොඳ සලකන සංස්කෘතියක් නේද? හැබැයි එහෙම වුණාට කාන්තාවක් තනිවම පාරේ යන්න තවමත් බයක් තියෙනවා. මොකද ඒ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කියන කාරණාව සෑම තැනකම එක හා සමානව නැති නිසා. ඉතින් ඒක නිසා අප පාසල් ශිෂ්‍යාවන් විදිහට අපි දැනගන්නට ඕනේ පාරේ යන කාන්තාවක් වෙන්න පුළුවන් සහෝදරියක් වෙන්න පුළුවන්. එයත් ඔබගේම සහෝදරියක් බව සලකන්නට ඒ වගේම එයත් ඔබගේ නැත්නම් කාන්තාවක් නම් මවක් වෙන්න පුළුවන් නැත්නම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් සිතා ඔවුන්ට නිසි සමානාත්ම ලබා දෙන නිසි ගෞරවය ලබා දීලා කටයුතු කරන සමාජ පානීය ජලය නැති කණ්ඩායමක් එමු නැත්තම් පානීය ජලය නොමැති කම නිසා පීඩා විඳින පිරිසක් ලෝකේ දැනටමත් ජීවත් වෙනවා. ඒ වගේම තමයි මිනිස්සු පහක් ගත්තොත් එහෙම දෙන්නේ කොට තමන්ගේ අත සෝදන්න
අවශ්‍ය කරන ජලය නැහැ. ඉතින් මේ පානීය ජලය වගේම සනීපාරක්‍රිතම් වැදගත් මාතෘකාවක්. ඒක නිසා තමයි සමාජයට ඔබ ආදරණීය දුවලු පුතාලා දන්නව ඇති. අද දවසේ ප්‍රකාශයට පත් කරලා තියෙන ලෝක අතසේදීමේ දිනේ. මොකද ඒ තරම් අතසේදීම කියන වගේ දේවල් ගොඩක් වැදගත්. අපි වැසිකිලිකට ගියාන් පස්සේ වැසිකිලිට යාමට ප්‍රථමයෙන් ආහාර ලබා ගැනීමට ප්‍රථමයෙන් අපි අතසේදීම සිද්ධ කරන්නට ඕනේ. ඒ තරම් අපි සනීප ආරක්ෂාව ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි වැසිකිලිකට ගියාන් පස්සේ අපි ඒ අවශ්‍ය කරන කාර්යය කරගත්තාන් පස්සේ ඊළඟ එන පුද්ගලයාට තම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම සාදා තිබිය යුතුයි. නැත්නම් එම ඒ පුද්ගලයාගේ සනීප ආරක්ෂාව පිළිබඳ අපි වගකීමෙන් කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතාවය ගැන විතරක් සිතුවොත් අනිත් පුද්ගලයන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳ යම් කිසි ගැටලු රාශියක් ඇති වෙනවා. ඒත් එක්කම දැන් ජලය ගැන කතා කරනකොට ජල ලංකාවේ ගංගා පද්ධතියෙන් ගත්තාන් පස්සේ ලංකාවේ ගංගා 103ක් තියෙනවා. මේ ගංගා පද්ධතිය අද දවසේකට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ගංගා වලින් අපිට වතුර බොන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා බොහොමයක් ගංගා වල. මොකද මේ ගංගා ටික දැනට දූෂණය කරලා අවශ්‍ය. මේ දූෂණය කරේ කවුද? අපිම තමයි. අපි කියන්නේ ඔබ ඔබේ දෙමව්පියන් මම අපි සීලුම පුද්ගලයන් විසින් අපේ තිබිච්ච වැරදි මිනිස් ක්‍රියාකාරකම් නිසා අපි දෙන අපද්‍රව්‍ය මේ ජල මූලාශ්‍රවල එකතු කිරීම නිසා මේ ජලාශ ටික ගංගා පද්ධතියෙන් ටික විනාශ වෙලා තියෙන මත දූෂණය වෙලා තියෙන. ඒක නිසා අපිට පිරිසිදු ජලය අද නැති මට්ටමකට පත් වෙලා තියෙන. ඒක නිසා අපි බලන්න ඕනේ මේ අපේ ජලාශ පද්ධතියෙන් ටික ගංගා පද්ධතියෙන් ටික අපි කොහොමද ආරක්ෂා කරගන්නේ දූෂණයෙන් තොර. පිරිසිදු ජලය ලබා ගැනීමට නම් මේ පිළිබඳ අපි වැඩිපුර අවධානය යොමු කළ යුතු වෙනවා.